ෆැමිලි කිචන් බලන හැමෝම වෙනද වගේම ගොඩාක් ආදරෙන් channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද හදලා පෙන්වන්න හිතුවේ විශේෂ දෙයක්. ඒ වගේම හැමෝම ආස වෙන දෙයක් තමයි හදලා පෙන්වන්න හිතුවේ. බලමු එහෙනම් අපි මොනවාද මේකේ. මම මෙතන අරන් තියෙනවා බිත්තර 5, සීනි මං අරන් තියෙනවා ග්‍රෑම් 30ක්, මේස හැඳි වලින් නම් මේස හැඳි දෙකක් මං අරන් තියෙනවා. මෙතන අරන් තියෙන්නේ හකුරු, හකුරු අරගෙන තියෙනවා ග්‍රෑම් 250ක්, අරන් තියෙන්නේ කිතුල් හකුරු. පොල් කිරි මං අරන් තියෙනවා මිලිලීටර් 40ක්. ඔයාලට මේකට පොල් කිරි හරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. හැබැයි නියම රස ගන්න නම් අනිවාර්යයෙන්ම පොල් කිරි දාගන්නම ඕනේ. තව මං අරන් තියෙනවා උණු වතුර, අරන් තියෙන්නේ කෝප්ප කාලක් මිලිලීටර් නම් මිලිලීටර් 60ක්. එනසල්ලට හතරක වගේ කුඩු අරගෙන තියෙනවා. ඉස්සලාම ඔයාලට පුළුවන් එනසල්ලට ටිකක් කබලේ රත් කරගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට කුඩු කරලා ගන්න පුළුවන්. වැනිලා මං අරන් තියෙනවා 30 හැඳි කාලා. ඉස්සලාම අපි හදා ගන්න ඕනේ කැරමල් එක. ඒකට තමයි මම සීනි වලට ගන්න කිව්වේ ග්‍රෑම් 30ක්. මම ඒක මේ වගේ pan එකට දා ගන්නවා. මතක ඇතුව ලිප ගොඩාක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය අඩු ගින්දරේ තියා ගන්න. සීනි ටික මං දා ගන්නවා. සාමාන්‍යයෙන් නම් අපි සීනි කැරමල් කරගන්නකොට හැඳි වලින් මිශ්‍ර කරගන්න යන්නේ නැහැ. මේ විදිහටම තමයි හැමීට කැරමල් වෙන්න ආරම්භ වුනේ. මොන දැන් සීනි ටික හැමීට කැරමල් වෙගෙන යන්නේ. සීනි ටික මේ විදිහට හොඳට කැරමල් වුණා. දැන් අපිට තියෙන්නේ වතුර කෝප්ප කාලා දාගන්න. වතුර ටික දාගෙන අපිට පුළුවන් මේ විදිහට ටිකක් මිශ්‍ර කරගන්න. මේ විදිහට කැරමල් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේකටම අකුරු ටික දාගන්න. අකුරු ටික දාලා මම මේ විදිහට හොඳට දිය කරගන්නවා. අකුරු ටික හොඳට බ්‍රේක් කරලා හරි චූටිට කපලා හරි ගන්නවා නම් ඉක්මනට අපිට මේ විදිහට දිය කරගන්න පුළුවන්. දැන් මම මේකටම දාගන්නවා එනසල් කුඩු ටික. මේ විදිහට තමයි ගොඩක් ලේසියෙන් අපි pan එක හදාගත්තා. දැන් අපිට පුළුවන් මේක හොඳට නිමෙන්න තියලා අනිත් පැරටි කරලා. pan එක විදිහට නිමෙන්න තියාගත්තට පස්සේ මම කරන්නේ වෙනම bowl එකකට බිත්තර ටික කඩලා දාගන්නවා. අපි ගත්ත බිත්තර 5යි. ඉතින් බිත්තර ඔක්කොම එකවර කඩලා දාගන්න එපා. වෙන භාජනයකට දාලා දාගන්න. මොකද සවුත් වෙලා තියෙන බිත්තරක් තිබ්බොත් අනිත් බිත්තර ටිකත් අපරාධ නිසා. බිත්තර ටික මම මේ විදිහට බෝල් එකකට කරලා දාගත්තා. දැන් තියෙන්නේ මේ බිත්තර ටික හොඳට බීට් කරගන්න. විස්කෙක්කින් හරි අතින් හරි අරෙන්න බ්ලෙන්ඩර් එකේ. එහෙම නැත්නම් බීටරෙන් වත් මේක බීට් කරගන්න යන්න එපා. එතකොට මේ වටලප් එකේ තියෙන සොෆ්ට් ගතිය ටික අඩු වෙන නිසා. මේ විදිහට ටිකක් හිමීට වලට පුළුවන් විනාඩි 20ක් වගේ හොඳට මේක මිශ්‍ර කරගන්න. අපි හදාගත්ත පැණි එක මේ වෙලාවේ හොඳටම නිමිලා තියෙන්නේ. මම දැන් මේකට එකතු කරගන්නවා පොල් කිරි ටික.
මේ විදිහට මම පොල් කිරි ටික දාලා හොඳට දිය කරගත්තා. දැන් මම කරගන්න බිත්තර ටිකට අපි හදාගත්ත පැණි ටික දදා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. දාන ගමන් අපිට පුළුවන් මේක හොඳට මිශ්‍ර කරගන්න. අන්තිමට මම දා ගන්නවා වැනිලා ටික. මේ විදිහට තමයි වටලප්පම් මිශ්‍රණය හදාගත්තේ. දැන් අපිට පුළුවන් මේක ස්ටීම් කරගන්න. ඉතින් ඔයාලට මේක කැමැති භාජනවල දාලා, ඒ කියන්නේ පොඩි භාජනවල දාලා වෙන වෙනම ස්ටීම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑලි කපා ගන්න ඕන නම් කැමති ට්‍රේ එකකට දාගන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් කේක් බේක් කරගන්න කේක් තැටි එක තමයි අද මේක හදාගන්නේ. මේ ට්‍රේ එකට තමයි මම දාගන්නේ. ඉතින් මේ වෙනකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් අපි ඉන්දියාප්පම් තම්බන විදිහට ටිකක් ලොකු භාජනයක් මේ ට්‍රේ එක තියාගන්න පුළුවන්. භාජනයක් ලිප්පේ තියලා ඒකට වතුර දාලා උඩින් ස්ටෑන්ඩ් එකක් තියලා උඩින් වහලා හොඳට වතුර ටික උණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් විනාඩි 35ක් 40ක් වගේ හොඳට ස්ටීම් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක ට්‍රේ එකට දාගන්න කලින් හොඳට පෙරා ගන්න. සාමාන්‍යයෙන් අපි එනසල් ලොකු කෑලි වගේ දාලා තිනවනවා නම් ඒ ටික අයින් වෙන්නත් එක්ක හොඳට පෙරා ගන්න ඕනේ. දැන් අපිට තියෙන මේක හොඳට ස්ටීම් කරගන්න විනාඩි 35. ස්ටීම් කරගන්න කලින් ඔයාලට පුළුවන් මේ විදිහට ෆොයිල් එකකින් හොඳට වහගන්න. මේ විදිහට තමයි මම ස්ටීම් කරගන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි ඉඩ්ලි හදාගන්න පොට් එකේ තමයි මේ විදිහට මම වතුර එකක් පුරවලා ස්ටෑන්ඩ් එකක් තියලා උඩින් මේ විදිහට වටලප්පම් එක තියලා තියෙන්නේ. අපිට පුළුවන් මේ විදිහට වහගන්න. ඔන්න තියෙනවා හදාගත්ත වටලප්පම් එක. හරියටම මට ගියේ මේ වටලප්පම් එක ස්ටීම් කරගන්න විනාඩි 30ක් විතරයි. ඉතින් මේ විදිහට හොඳට ස්ටීම් වෙලා තියෙනවා. අපිට පුළුවන් දැන් මේක කැමතිනම් රෑක් හරි සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ හරි ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට උණුවෙම කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් මුණ කෑලි කපාගෙන කන්න පුළුවන්. මේ විදිහට මම පොඩ්ඩක් වටේ බුරුල් කරගන්නවා. ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. හදලා බැලුවත් අනිවාර්යයෙන්ම ෆැමිලි කිචන් FB page එකට ෆොටෝ එකක් එවන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, හොඳ නැර කියලා like කැමති දෙයක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරන්න, ළඟම තියෙන bell icon එක click කරන්න. මේ වගේම තවත් අලුත් video එකකින් ආයෙත් හම්බෙමු.